Dialog Reload, Internet Card, My Dialog App Home, Dialog.lk මගින් සක්‍රිය කිරීමේ පහසුවත් විඳින්න. පත්‍රවකාරී ක්ෂුද්‍ර ජීවීන් ඇති බවට මෙරට ශාක නිරෝධායන සේවය දෙවරක් තහවුරු කළ චීන කාබනික පොහොරතොගේ රැගත් හිපු ස්ප්‍රිට් නෞකාව තවමත් ශ්‍රී ලංකා මුහුදු තීරයේ රැඳී සිටිනවා. ජාත්‍යන්තර නාවික ගමනාගමන දත්තවලට අනුව එම නෞකාව නැංගුරම්ලා ඇත්තේ බේරුවල සිට නාවික සතකුම් 12.4ක ඍජු දුරකින්. මේ අතර හිටපු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද අනාවරණය කළේ ඇමරිකානු ඩොලර් මිලියන 8.3ක් මෙම නැවට ගෙවීමට සිදුවන තත්වයක් උදා වී ඇති බවයි. ඒ පූර්ණව ගත්තත් නැතත් අපි ඩොලර් මිලියන 6.75ක් ගෙවන්නට ඕන. ඒ වගේම දැන් මේ චීන සමාගම විසින් දින 80ක් විතර මේ නැව මෙහි තියාගෙන හිටියට ප්‍රමාද ගාස්තු තිල්ලනවා. ඩොලර් මිලියන 1.6ක්. ඒ අනුව චීන පොහොර එක බිඳක්වත් අපි පාවිච්චි කරන්නේ නැතුව ඩොලර් මිලියන 8.3ක වැඩි ප්‍රමාණයක් අද අපි ගෙවන්න සිද්ධ වෙලා තිබෙනවා. මේකට සම්පූර්ණයෙන් වග කියන්නට ඕන LC ඕපන් කරන්නට උපදෙස් දීපු ඒ සඳහා බලපෑම් කරපු අයගෙන් මේ මුදල් අය කරගත යුතුයි. LC ඕපන් කරන කලින් අනිවාර්යෙන් සාම්පල් පරීක්ෂාවක් කරන්න ඕන. චීන සමාගමත් අගෝස්තු මාසේ 31 වෙනිදා කියලා තියෙනවා ඒ ක්‍රමවේද කරන්න කියලා. මේ රටේ ජනතාවගෙන් එක රුපියලක්, එක ඩොලර් එකක් මේ වෙනුවෙන් චීන සමාගමට ගෙවිය යුතු නැහැ. දැන් මේ චීන පොහොර නැවෙන් ආණ්ඩුව හත් පොලේ ගාගෙන තියෙන්නේ.